ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සජ්ජාතා නිදහස් සන්ධානය සහ සජ්ජාතික පක්ෂය අතර ආණ්ඩුවේ අවුරුදු තුනක් කාලය ගෙවෙනවා. මට හිතෙනවා මේ කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට මුහුණ දුන්න MM ගැටලු සංකීර්ණතා තිබෙනවා. විශේෂම අපි බලාපොරොත්තු වුණා මේ ආණ්ඩු යටතේ වංචාව දූෂණය තොර පාලනයක්. නමුත් යම් ආකාරයකට මහ ජනතාව අතර යම් බිඳවැටීමක් ඇති වුණා. ආණ්ඩුව පිහිටවල තම කෙටි කාලයකින් මහබැංකු මංකොල්ලය සිද්ධ වෙනවා. ඉන් පසු විවිධ චෝදනා වංචා දූෂණ පිළිබඳ කතා බාට ඇති වෙනවා සමාජයේ. ගරු ජනාධිපතිතුමා එනිසාම ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරනු ලැබුවා. ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව විභාගය ඉදිරියට යනවත් එක්කම සමාජයේ ඇති විශාල සංවාදයක් ඇති වුණා. මේ ආණ්ඩුවේ තිබුණු මූලික බලාපොරොත්තුව විශ්වාසය බිඳවැටීමින් පැවතුණා. ඒත් එක්කම මෙන්න මේ ක්‍රියාවලිය හරහා තමයි ඊට පස්සේ දේශපාලනමය පෙළගැස්ම අපේ රටේ ඇති වෙන්නේ. මේ සංවාදය හරහා සමාජයේ විශ්වාස භංග පාර්ලිමේන්තුවට එකතු වෙනවා. ඒත් එක්ක ඇති වෙන සමාජමය කතිකාවක් සමාජයේ ඇති වෙනවා. මේ තත්ත්වය හරහා සමාජ ගමන් කරමින් තිබෙනවා. ඒ අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ අලුත් සමාජ දේශපාලන වර්ධනයන්ට සමාන්තරව පක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් රටේ තියෙන ප්‍රගතිශීලී වාමවාදී දේශප්‍රේමී සියලු බලවේග සමග සාකච්ඡා කරමින් අපි 2020 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව ගොඩනැගීමේ කාර්ය වෙනුවෙන් පක්ෂ සංවිධාන කටයුතු පවත්වාගෙන යනවා. මේ තමයි අපේ දින වර්තමාන ස්වභාවය.